අරගලයේ ගාලු මෝදර ඉදිරිපිට පැවැත්වුණා. ගාලු මෝදර ගැන කතා කරනකොට අරගලයේ මතක් වෙන්න ගත්තා. ඒ අරගලයේ රටේ ප්‍රධාන කණ්ඩායම් වලට දේශපාලඥයන්ට ආබතක නොවන අරගලයක්. හරිද? ඒ අරගලයේ තාම ඔවුන්ගේ මනස තුල රැව්පිලි රැව්දෙනවා කියලා පේන්න ගන්නවා. ඇයි? කාලයක් ගිහිල්ලා ගෝල් ෆේස් ඒ මේ මේ එක එක ඒවාට තහනම් කරනකොට ඒ අරගලයේ බලපෑම දෝ කියලා හිතෙන්ඩ ගන්නවා. රැස්වීම් සහ සංගීත සංදර්ශනවලට ගෝල් ෆේස් තහනම්. ආගමික උත්සවවලට පමණයි කැබිනට්ටුව තීරණය කරයි සමන් ගමගේලිය. දෙවෙනි මේ කතාවේ වාර්තා කීපයක්ම තියෙනවා. මාජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හැකි ස්ථානයක් බවට පත් කරමින් කොළඹ ගාලුමෝදර පිටියේ හෙට සිට සංගීත සංදර්ශන දේශපාලන රැස්වීම ආදී වශයෙන් මාජනතාව විශාල වශයෙන් රැස්වන කටයුතු සඳහා ලබා නොදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා තියෙනවා. ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය පෙරේදා රැස්වූ අවස්ථාවේ මෙම තීරණය අරා. මේ අනුව ඉදිරියේදී ගාලුමෝදර පිටියේ පැවැත්වීමට අවසර හිමිවන්නේ ආගමික උත්සව පමණයි. ආගමික උත්සව හැර වෙනත් පරිබාහිර කිසිදු උත්සවයක් ඒ පැවැත්වීමට අවසර නොලැබේ. ආගමික උත්සවවලට විතරයි ඕන් දැන් ගාලුමෝදර තියෙන්නේ. ගාලුමෝදර පිටියේ සුන්දරත්වය ආරක්ෂා කර ගනිමින් ඒට සිදුවන හානි වළක්වා ගැනීමේ පියවරක් ලෙස කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත බවයි වාර්තා කරන්නේ. එතකොට ගෝටා ජනාධිපති කාලේ වක්වානුවේ ශංග්‍රිලා හෝටලයට යාබද ඉඩම විරෝධතා සඳහා පැවැත්වීම වෙනුවෙන් වෙන්කරේ කොහොමද දන්නේ නැහැ. හරිද? ඒ කාලවකවානුවේ අර මහා පරිමාණ අරගලයක් මහා පරිමාණ විරෝධතාවක් එතන පැවැත්වනු ඇතැයි නොසිතන්නට ඇති. හැබැයි දැන් ඒ සඳහා හොඳ අවබෝධයක් තියෙනවා. හරිද? කොහොමද ඒක ක්‍රියාත්මක වුණේ කියලා තියෙනවා. ඒ නිසා ගෝල් ෆේස් පිටියට නැවත අරගලයක් නොවන තැනට වගබලා ගන්න දෝ මේ දේශපාලඥයන් මෙහෙම ක්‍රියාත්මක කළා තියෙන්නේ. මේ ගැන කතා කරනකොට වසන්ත සමරසිංහ කියලා තියෙනවා ආණ්ඩුවේ බියගුල් වැඩක් වේක කියලා. ජන බලයක් නැති නිල බලයක් පමණක් ඇති ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස හැසිරෙමින් ගාලු මෝදර පිටියක් තමන්ගේ අභිමතයට පමණක් භාවිතා කිරීමට තීරණය කිරීම දැඩිව හෙලා දකින බවයි වසන්ත සමරසිංහ සඳහන් කළා තියෙන්නේ.